අස්වන විධායක ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රැලිය අමතන්නට නියමිතයි. වගේම මෙම සාර්ථක දැවැන්ත ජන රැලිය සංවිධානය කර පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් ලංසා මැතිතුමා සහ මීගම නගරාධිපති දයන් ලංසා මැතිතුමනි, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණි, පළාත් සභා, නගර සභා, ප්‍රාදේශ සභාවල සියලුම මහජන නියෝජිතවරුනි, ආරාධිත අමුත්තනි, දීවර ජනතාවනි, ඒ වගේම මව්බිමේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම අතිසාර්ථක ජන රැලියට එක්ව සිටින මීගමුව ප්‍රදේශවාසී හිතවතනි, හිතවතියනි, අපි අභියෝග ජයගත්තු කොටසක්. එදා 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාරගන්න අවස්ථාවේදී විශාල අභියෝග රැසක් අපිට තිබුණා. එදා ත්‍රස්තවාදය අවුරුදු 30ක් පමණ මේ රටේ දිගින් දිගටම ඇදී ඇදී තිබුණා. ආණ්ඩු ගණනාවක්, ජනාධිපතිවරු ගණනාවක් ඔස්සේ දිගින් දිගටම තිබුණු මේ ත්‍රස්තවාදය අවසන් කරන්නට අපි පොරොන්දු වුණා. අපිට පුළුවන් වුණා අවුරුදු 2.5ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඒ ත්‍රස්තවාදය අවසන් කරන්නට. ඒ වගේම එතුමාට ලැබුණේ සංවර්ධනය අඩාල වෙච්ච රටක්. තමුන්නාන්සලා දන්නවා ඉතිහාසයේ නොවි විරු අයුරු විශාල සංවර්ධනයක් අපිට මේ රටට ගෙනෙන්න පුළුවන් වුණා. අධිවේගී මාර්ග, කාපට් පාරවල්, නව නගර, වරායවල්, ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්, මේ වගේ යටිතල පහසුකම් අපිට දියුණු කරන්නට පුළුවන් වුණා. අපිට සැලසුම් තිබුණා පමණක් නෙවෙයි, අපිට ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් හිටියා. අපි අභියෝග බාරගත්තා. අපි ත්‍රස්තවාදය අවසන් කළාට පස්සේ නැවතත් ඒ ත්‍රස්තවාදයට හිස ඔසවන්නට බැරි වෙන්නට අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. අපි බුද්ධ්‍යංශ ඒකාබද්ධ කළා. බුද්ධ්‍යංශ හරහා කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට හිස ඔස නොවන පරිදි අපි ඒ සැලැස්ම ඇති කළා. තමුන්නාන්සලා දන්නවා මේ රජය ආවට පස්සේ මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් දුන්නේ නැහැ. අපි දාලා තිබුණු ආරක්ෂක සැලැස්මවල් නතර කළා. ඒ බුද්ධ්‍යංශවල නිලධාරීන් අභූත චෝදනා නගලා හිරගෙවල් වලට ගෙන ගියා. දක්ෂ නිලධාරීන්ව ඉවත් කළා. අපි විශේෂයෙන්ම මේ අන්තවාදී ත්‍රස්තවාදය පිළිබඳව පුහුණු කළා. විශේෂ ඒකකයක් අපි එදා ස්ථාපිත කළ තිබුණා. මේ රජය ආවට පස්සේ නිලධාරියව වෙනත් රටකට යවුවා. ඒ වගේම ඒ කාර්යාංශය වහලා දැම්මා. මෙන්න මේ හේතුන් නිසා තමුන්නාන්සලා දන්නවා අවුරුදු 10ක් යන්නටත් ප්‍රථමයෙන් ඒ පාස්කු ඉරිදා ඒ පල්ලියේ බෝම්බ පුපුරන්න පටන් ගත්තා. ඒකට ප්‍රධාන හේතුව මේ රජය ආරම්භ කළ දවසේ ඉඳලා කිසිම ප්‍රමුඛත්වයක් ආරක්ෂාව වෙනුවෙන් දුන්නේ නැහැ. බෝම්බ පුපුරන්නේ කොතැනද, කවදද, මොන වෙලාවටද, කවුරුන්ද ඒ අයගේ නම්, ඒ අයගේ දුරකථන අංක, ඒ අයගේ ලිපිනයවල්, මේ සියල්ලක්ම රජයට ලබා දීලා තිබුණා. එහෙම තිබුණත් මේ අයට අපොහොසත් වුණා ඒ බෝම්බ පිපිරීම් වළක්වන්නට.
නිමල් ලාංස මැතිතුමා කිව්වා වගේ ඉන් පසුවවත් එයට වග කියව යුතු පුද්ගලයන් සොයා ගන්නට ඒවා නැවතත් නොවන විදියට ක්‍රමවේදයන් යොදන්නට මේ ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. අපි තමුන් ආංශලට පොරොන්දු වෙනවා අපේ රජයක් යටතේ ඒ කඩා බිඳ වැටුණු ආරක්ෂිත වැඩසටහන් නැවත යොදලා බුද්ධිංශ නිලධාරීන්ට අවශ්‍ය බලතල ලබා දීලා නීතියෙන් ඔවුන්ට රැකවරණය ලබා දීලා නැවතත් මේ රට සුරක්ෂිත රටක් කරනවායි කියන එක මේ අවස්ථාවේදී මම පොරොන්දු වෙනවා. එපමණක් නෙවෙයි කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ නැවතත් හිස ඔසවන්නට දෙන්නේ නැතයි කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරනවා. එදා කාදිමල් හිමිපාණන් ඉල්ලා සිටියා වගේ උන්වහන්සේ ඉල්ලන ඒ ජනාධිපති කොමිසම පත් කළා මේට වග කිය යුතු සියවුණු පුද්ගලයන් අපි සොයා ගන්නවයි කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. තමුන්නාන්සල දන්නවා මේ රජය අපි ගෙන ගිය සංවර්ධන ව්‍යාපාර සියල්ලක්ම නැවතුණා. මේ ව්‍යාපාර නැමැත්තුව හිඳ තමයි අපේ ආර්ථිකය කඩා වැටුණේ. මේ අයට පුළුවන් කමක් නැහැ. මේ අය ළඟ සැලසුම් තිබුණත් ඒ සැලසුම් ක්‍රියාත්මක කරවන්නට කණ්ඩායමක් නැහැ. ඒ අයට දැනුමක් නැහැ. එදා අපි ගෙන ගිය ව්‍යාපාර සියල්ලක්ම නතර කරා. මේ රටේ සුරක්ෂිතභාවයක් නැත්නම් මේ රටේ ස්ථාවරත්වයක් නැත්නම් දේශීය හෝ විදේශීය කිසිම ආයෝජකෙක් ආයෝජනය කරන්නේ නැහැ මේ රට තුල. පැහැදිලි ප්‍රතිපත්තියක් නැත්නම් කිසිම ආයෝජකෙක් ආයෝජනය කරන්නේ නැහැ. අපිට ඉතාමත්ම වැදගත් දේශීය ව්‍යාපාරිකයා දේශීය ව්‍යවසායකයා දිරිගන්නන්නට මෙන්න මේ හේතුව හිඳ තමයි අපි පැහැදිලි පොරොන්දුවක් දුන්නේ. අපි බදු ක්‍රමය වෙනස් කරනවා. තා සරල බදු ක්‍රමයක් අපි ඉදිරිපත් කරනවා. විවිධ බදු වර්ග අපි ඉවත් කරනවා. වැට් බද්ද 108 දක්වා අඩු කරනවා කියලා. මෙවැනි ක්‍රමවේදයකින් තමයි අපිට පුළුවන් වෙන්නේ ව්‍යාපාර ඉදිරියට ගෙනියන්නට ආර්ථිකය ගොඩනගන්නට රැකියා නිෂ්පාදනය කරන්නට සුදුසු වාතාවරණයක් ඇති කරන්නට. අපි දන්නවා මේ ප්‍රදේශයේ ධීවර කර්මාන්තෙන් යැපෙන තමුන්නාන්සේලාට තමුන්නාන්සේලා වෙහෙස මහන්සි වෙලා අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන ජනතාවක්. අපේ රජය තුළ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමුන්නාන්සේලා දන්නවා ධීවර ඇමතිවරයා වශයෙන් ඉඳගෙන ඉන්න කාලේ සිටන් ධීවර ජනතාවට විශාල සේවයක් කරා. අපි ධීවර කර්මාන්තය මේ රටේ විශේෂයෙන්ම දියුණු කළ යුතුයි. අපිට විදේශ විනිමය ගෙනෙන්නට පුළුවන් කර්මාන්තයක්, අපිට විශාල රැකියා නිපදවන්නට පුළුවන් කර්මාන්තයක්. හැබැයි මේකට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්නට ඕන. අපේ රජයක් තුල මේකට ප්‍රමුඛත්වය දීලා අපිට ධීවර කර්මාන්තය නගා සිටිනවායි කියන එකත් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. ඒ වගේම තමුන්නාන්සල දන්නවා සංචාර කර්මාන්තය ඉතාමත්ම වැදගත්. අපේ රටට අපේ සැලැස්ම තියෙන්නේ ඩොලර් බිලියන 10ක් ගෙනෙන්නට පුළුවන් ආර්ථිකයක් මේ රටේ ගොඩනංවන්නට. සංචාරකයින් මිලියන 7ක් මේ රටට ගෙන්වා ගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. තමුන්නාන්සල දන්නවා ස්ථාවරත්වයක් නැති වුණාම ආරක්ෂාවක් නැති වුණාම
අද සංචාරකයන් මේ රටට පැමිණෙන්නේ නැහැ. ඒ නිසා සංචාරකයන් මත යැපෙන ව්‍යාපාර අද කඩා වැටිලා. අපිට පැහැදිලි ආර්ථික සැලැස්මක් තිබෙනවා. අද ආසියාව ලෝකයේ විශාල ලෙසම සංවර්ධනය වෙන පළාතක්. විශේෂයෙන්ම බුද්ධිය මුල් කරගෙන කේන්ද්‍ර කරගෙන ආර්ථිකය සකස් වෙලා තිබෙනවා. අපි මේ අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන අපේ රටේ ඉන්න බුද්ධිමත් තරුණ තරුණියන් නිපුණත්වය ලබා දීලා ආර්ථිකයට උදව් වෙන රැකියාවන් නිෂ්පාදනය කළා. අපි ආර්ථිකයේ ගොඩ ගන්න පැහැදිලි සැලැස්මක් අපි තුල තිබෙනවා. මේ සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපි එදා පොරොන්දු දීලා ඒවා ක්‍රියාත්මක කරා වගේ අද අපි ඉදිරිපත් කරන මේ සැලසුම් ඉතාමත්ම ප්‍රායෝගිකයි. ඒ වගේම අපිට ඒවා ක්‍රියාත්මක කරන්නට පුළුවන් කණ්ඩායමක් සිටිනවා. අපේ රජයක් තුල අපි තමුන්නාන්සේලාට තමුන්නාන්සේලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මම මගේ යුතුකම වන ආරක්ෂිත රටක්, ඒ වගේම සෞභාග්‍යමත් රටක් තමුන්නාන්සේලාට ලබා දෙනවයි කියන පොරොන්දුව මේ අවස්ථාවේදී දෙමින්, තමුන්නාන්සේලාට ජය වේවා, අපේ මව්බිමට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ මහජන රැලියට සහභාගී වීම ගැන තමුන්නාන්සේලාට මාගේ ස්තුතිය ප්‍රකාශ කරමින් සුභ රාත්‍රියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. සාර්ථක දැක්මක් වැඩ කරන